සුබ උදෑසනක් හැමෝටම. ඔන්න අදත් අපි ඇවිල්ලා තිනවා 2020 වර්ෂයේ පළවෙනි කඳු නැගීමේ චාරිකාව සඳහා. අතරම ජනවාරි මාසේ ගෙවිල ගියා දන්නේම නැතුව අවාසනාවට අපිට බැති වුණා හොඳ කන්දක් නගින්න ජනවාරි මාසය තුල. අද ඇවිල්ලා තමයි ලංකාවේ 72 වෙනි නිදහස් උත්සවයේ සමරන දිනේ අපි තීරණය කළා අපිත් පොඩ්ඩක් මේ පොඩ්ඩක් නිදහස භුක්ති විඳින ගමන් කන්දක් නගින්න. අද ඇත්තටම නගින්න හදන සුවිශේෂී කන්දක්. මේ තමයි ලංකාවේ තියෙන ටිකක් අපි කියන්නේ මිස්ටීරියස් මවුන්ටන් කියලා ඒ වගේ එකක්. මේකේ නම තමයි සප්ත කන්‍යා. හැමෝම දන්නවනේ සෙවන් වර්ජින්ස් කිව්වහම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. විශේෂයෙන්ම ওই දතුණු ගුවන් වඳුරක එහෙම මූණ දෙන ස්ථානයක් තමයි මේක. හැබැයි මේ සප්ත කන්‍යාට කියන ඇත්තම නම තමයි උඩ ලක්ෂපාන කන්ද කියලා. මොකද මේක තියෙන්නේ ලක්ෂපාන ප්‍රදේශයේ ටිකක් ඉහළින්. අන්න ඒක නිසා වෙන්න උනේ උඩ ලක්ෂපාන ගල කියන්නේ. ඒකින්ද ඒක තමයි ඉතින් ඇත්තම නම. ඉතින් අපි අද උත්සාහය කරන්නේ මේ සප්ත කන්‍යාවත් උඩ ලක්ෂපාන ගල නගින්න. මේ කඳුපන්තිය තුල කඳු මුදුන් 7ක් තියෙනවා. සාමාන්‍ය මීටර 2140ත් 1569 අතර පරාසයක තමයි දිවෙන්නේ. උසම කන්ද පිහිටා තිබෙන්නේ 6 වෙනි කඳු මුදුන. ඒක තමයි මීටර 2569ක්. පළවෙනි කඳු මුදුන මම හිතන විදිහට මීටර 2140ක් විතර වෙනවා. නැගින ගාම්ම තමයි බලන්නේ. එහෙනම් අපි කන්ද උඩට යන ගමන් තොරතුරු කතා කරමු. කතා ගන්න දේවල් ඉතින් එමටයි. එහෙනම් මීටර වසර 40කට කමන මේ ගුවන් අන්තරයෙන් නැතිවෙච්ච කට්ටියට මතක් කරගෙන එහෙනම් යන්න. දුක්බර කතාවක් ඒක. ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච භයානකම ගුවන් අනතුර. ලංකා ඉතිහාසයේ විතර නෙමෙයි ලෝක ඉතිහාසයේම වෙච්ච භයානකම ගුවන් අනතුරක්. ඔන්න ළමයි අපිට යන්න තියෙන පාර. දැන් අපි ඇත්තටම ඉන්නේ උඩමාලි බොඩ සහ මේ ලක්ෂපාන අතර හරියට මායිමේ වගේ. මෙතනින් පටන් ගන්න ගඟක් තියෙනවා කදිරං ඔය. ඔය කදිරං වලට ගමේ අය නම් කියන්නේ මණ්ඩල් ඔය කියලා. මේක තමයි යන්න තියෙන ඝන කැලෑව. ඉදිරියට මෙයා. මොන ළමයි? මේක තමයි මේ කැලේ මැදින් වැටලා තියෙන පාව. අපි දැන් ඉන්නේ ඇත්තටම සමනල ස්වභාව රක්ෂිතේ. ඇත්තටම අපිට මේ රක්ෂිතේ ඇතුල් වෙන්න සහ සප්තකන්‍ය කඳුවැටිය තවමේ කරන්න අනිවාර්යයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුමයි. ඒකින්ද අපි නම් මේ අදාළ අවසර ලබා ගත්තා. ඒකින්ද ඔයගොල්ලන්ටත් කියන්න තියෙන්නේ කරුණාකර මෙහි පැමිණෙනවා නම් අවම වශයෙන් වාචික අවසරයක් හෝ ලබා ගන්න. නැත්තම් අනවශ්‍ය කඩතොලවල පටලැවෙන්න සිද්ධ වෙනවා. මේ තියෙන්නේ කටුකිතුල් ශාකයක තියෙන හනස්සක්. තියෙනවනේ සියුම් කටු හිම සෑහෙන්න තියෙනවා. මේ තියෙන්නේ අපිට යන්න තියෙන මාර්ගය තවත් ඉදිරියට ඇවිල්ලා. ඉතාම අලංකාරව පේනවනේ මේ ඝන වනාන්තරයක් තුලින් තමයි අපේ මම්පෙත වැටලා තින්නේ. එතන මෙතන මේ මුළු ගමන පුරාම ඕගොල්ලන් එක්කගෙන යන්න පුළුවන් නම් වටිනවා. නමුත් අවාසනාවට මේ වගේ දේවල් නම් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපිට සිද්ධ වෙලා තියෙනවා ඔය මාර්ගයේ සොයා ගැනීමත්. මොකද මේ අඩිපාව නිශ්චය වශයෙන්ම හඳුනාගෙන ඒක ඔස්සේ ගමන් කිරීම එතන ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද මේ සතුන් ගිය අඩිපාදවල විශේෂයෙන්ම මේ කැලේ මේ දවස්වල වනාලීහෙමත් සැරිසතරනවා කියලා තමයි අපිට කිව්වේ. ඒකින්ද අපි ඊටාම කල්පනාකාරීව මේ ගමන යා යුතුයි. ඒ යන අතරවාර තමයි හැකිතවන් ඔගලන්වත් මේ මාර්ගයේ එක්කගෙන යන්න උත්සාහ කරන්නේ. ඒකින්ද සම්පූර්ණ ගමනම එක්කගෙන යන්න බැරි වුණත් පුළුවන් තරම් දුර මේ මාර්ගය ඔයගලන්ට පෙන්වන්න. පේනනේ ඉතාම අලංකාර දර්ශනයක් මේ කැලේ ඇතුළේ තියෙන. අපි යමු ඉදිරියට. මේ බලන්න. මේක තමයි ඉතාම මනස්කාන්ත දර්ශනයක්. මේ ගහේ හැදිලා තියෙන ආකාරය. හිතා ගන්න අමාරුයි මොකද්ද කියලා. කොහොම නමුත් හරි පුදුම සහගත නිර්මාණයක්. සෝබාදම් මාතා වගේ. මේ තියෙන්නේ අපි ආපු මාර්ගය. මොකන්නේ පේන තිය එකෙල්ලේ ඈතට විහිදී යනවා මේ ගස් අතරේ. තරමක් පැහැදිලි මාර්ගයක් තියෙනවා. ඔන්න ළමයි අපිට දැන් තරමක් දල බෑවුමක් සහිත ස්ථානයකට තමයි ළඟා වෙලා තියෙන්නේ. මෙච්චර වෙලා තරමක් තැනිතලා ප්‍රදේශයක ආපු අපිට
ඔන්න පළවෙනි තල බෑවම සහිත කඳු මණ්ඩිය හම්බ වෙනවා. ඔන්න ළමයි බලන්න මෙන්න මේ ඇත්ත ටික. පේනා නේද? හදිම සියුදු මාරුවට ගමන් කරන ආකාරය. ඊටම ඉතින් අපේ රථවාහන පදවන ඇත්තන්ට මේන් 10%කවත් විනයක් නැහැ. ඉන්නකෝ ඒගොල්ලන් ගහදි කියන විදිහත් එන්න. ඔන්න මේ තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ ඒ වගේම ඉන්දියාවේ මාන්සන්දියක ලක්ෂණයක්. ඔන්න ළමයි පේනව නේද? මේක තමයි අපි ආපු මාර්ගේ. තාම ඝන කැලයක් තියෙන්නේ. මේක තමයි සමනල ස්වභාව රක්ෂිතේ. ඔය පීක් විල්ඩර්නස් කියන්නේ සමන්දේහි හැමතුරන්ගේ අඩවිය. ඉතින් මේ දක්වා නම් උන්නාන්සේගේ පිහිටෙන් කිසිදු අතුරු ආන්දරාවකින් තොරව එන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ දැන් අපි ගමන් කරන්නේ සප්ත කන්‍යා කඳු වැටියේ නැත්තම් උඩ ලක්ෂපාන ගලේ පළවෙනි කඳු මුදුනට. මීටර 1040ක් හෝ 1140ක් තමයි යෝගේ උස. අදේම කියන්න දන්නේ නැහැ. හරිද දැනට ඉතින් මැප් එක බලාගෙන ඉන්න ගමන් අපි ඉස්සරහ යන ගමන් කතා කරමු. සාමාන්‍යයෙන් ඉහළ කඳුකවේ තෙත් කලාපීය වනාන්තරවල බහුලව දක්නට ලැබෙන ලක්ෂණ තමයි මේ හතු කියන්නේ. තාම ලංකාවේ දර්ශනයක්. මෙවැනි සුන්දර දර්ශන ඉතින් අපි වගේ කැලේ යන පිස්සන්ට තමයි. පේන නේද? මෙවැනි ඉතාම උස් රුග්ගම තුරින් තමයි අපේ ගමන වැටලා තියෙන්නේ. මේ තමයි ඉතින් අපිට හුස්ම ලබා ගන්න ඔක්සිජන් සපයන දෙවියෝ. වයිෆයි වලට වඩා වටන හොඳේ. ඔන්න ළමයි නේ පළවෙනි කඳු මුදුනට සමීප වෙන ගමන් අපිට මේ ඈතින් දිස්සන දර්ශනය මුලින්ම යම්කිසි තැනක් පේන ස්ථානයක් තමයි මේ. ඔය ඈතින් මුලින්ම ඉදිරිපසින් තියෙන්නේ කළුගල ඉඳන් අංගරාපිටිය දක්වා එනකොට වැටිය තියෙන කඳු. අපි මුලින්ම හිතේ ඔයගත් ඇවිල්ලා සප්ත කන්‍යා කඳු වැටීම කොටසක් කියලා. ඊට පිටින් අර පිටුපසින් තියෙනවා උල් හැඩයෙන් ඒ තමයි ඔය යටියන්තර සීපොත් මාර්ගයේ හමු වෙන වැවේ තලාව. ඔන්න ළමයි අපි ඇවිල්ලා ඉන්නේ පේනවනේ. හරිද මැප් එක හැමතිස්සෙම බලාගෙන ඉන්නේ. ඔන්න අද අපි මායි හරින්ද තමයි ඉතින් මේ අද කන්‍යාවිය 7 දෙනා බලන්න යන්නේ. බලමු 7 දෙනාගෙන් කී දෙනෙක් බලා ගන්න පුළුවන් ඒද කියලා. මේ කඳ අපි දැන් ඇත්තටම පළවෙනි කඳු මුදුනට ආසන්නව ඉන්නේ. ඉතින් අපි ඉදිරියට යන ගමන් කතා කරමු. අන්ධකාරයේ සහිත මාවත ඔස්සේ තමයි ඉදිරියට යන්නේ. ඔබන්ට ඇහෙනවද කුරුල්ලෝ කෑ ගන්න සද්දයක්? කොමේ පළවෙනි පීක් එක. ඒක තමයි දැන් හිත ඇතුලේ අහන ප්‍රශ්නේ. දැන් අපි ඉන්නේ පළවෙනි කඳු මුදුවේ. ඒ කියන්නේ ඔක හරි ලස්සනට කියනවා 1 down 6 more to go. හැබැයි ඉතින් අද ඇත්තටම අපි මේක ගිහිල්ලා නැවත එන්න ඕන නිසා එක දෙයක් නම් සක්සුදාසිය දන්නවා ඒ තමයි අපිට මේ කඳු මුදුන් 7ම නම් තරණය කරන්න බෑ කියන එක. කොහොම හරි මේ තියෙන්නේ පළවෙනි කඳු මුදුනට ආසන්නේ. ඕගොල්ලන්ව හැකිතාක් එක්කගෙන යන්න තමයි මේ උත්සාහය දරන්නේ. හොඳට ආලෝකේ නම් දැන් ටිකක් මේ කඳු මුදුනට පතිත වෙනවා. මෙහි උස සම්බන්ධව නම් ටිකක් විවාදාත්මක අදහසක් තියෙනවා. මොකද 1040යි කියලා කියනවා මීටර්. නමුත් Google Earth සිතියමට අනුව නම් 1140ක් කියලා පෙන්නවා. කොහොම නමුත් බලන්නකෝ පල්ලේ හැමනක් තියෙන කියලා. සද්දන්තය ආපු ලකුණුනේ. මෑතක නම් නෙමෙයි හැබැයි. මේක තමයි මොකද මේ ඇවිල්ලා උඩමාලි බොඩ දැවණියගල ශ්‍රීපාද රක්ෂිතේනේ. මේක ඉතින් ඔය කුරුවලි නැත්නම් කඳුක තලි කියන ඇත්තෝ ඉන්නෝ. මේගොල්ලන්ට ඉතින් ඔය සීමා මායිම් පළාත් මායිම් ඩිස්ත්‍රික් මායිම් අදාළ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඇත්තෝ මෙන්න මේ ප්‍රදේශයේ හක්කලම් කරනවා. ඔන්න මෙතන තමයි පළවෙනි කඳු මුදුනත. පේනවනේ. දැන් අපි උත්සාහ ගන්නවා මෙහි උස පොඩ්ඩක් හොයාගන්න. ලේසි පසුබටි උත්තක් නෙමෙයි. නමුත් මේ තියෙන අපේ ගමන් මාර්ගයේ වැටලා තින්නේ දෙවෙනි කඳ කරා යන. අපි ඒක ගැන තව දෙහිකින් කතා කරමු. මේක උස පොඩ්ඩක් හොයා. මේ තියෙන ළමයි අපි ආපු පාර පළවෙනි කඳු මුදුනට.
ඇතර මෙහි උස අපිට කොන්ටුව මැප් එකේ බැලුවාම සනාතුන 1140ක් විතර වෙයි කියලා. එනවනේ. කුරුළු ඇත්තන්ගේ නාදේ. මේ තියෙන්නේ පළවෙනි පීක් එකේ ඉඳන් දෙවෙනි පීක් එක පැත්තට දිවෙන මාර්ගය. චුට්ටක් ඉදිරියට හිමින් ගිහිල්ලා පෙන්වන්නම්. ඔබට ඇහෙනවා ඇති අපේ කුරුළු ඇත්තන් ටික කලබල වෙලා. මොකද ඒගොල්ලන්ගේ නිදහසට බාධා කරන්න ඇවිල්ලානේ අපි අද මේ නිදහස් දවසේ. ඒකනේ ඉතින් අපේ රට 72 වෙනි නිදහස සමරන ගමන් අපිත් තාම පොඩ්ඩක් නිදහසේ ඉන්න කියලා කොන්ක්‍රීට් වනාන්තරයෙන් සහ මිනිසුන්ගෙන් ඈත් වෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්න. හැබැයි ඉතින් ඒකෙන් මේ කුරුල්ලන්ගේ නිදහසට නම් බාධාවක් වුණා. මොනා කරන්නද ඉතින්? කෙටි විවේකයක් අරගෙන වීලොග් එකක් එහෙම කරලා අපි ගමන ආරම්භ කරන්න හදන්නේ දෙවෙනි කඳු මුදුන කරා. ඔන්න ළමයි අපි දැන් මේ ඉන්නේ පළවෙනි කඳු මුදුනේ. පේනවනේ මන් ටිකක්. ඇඳගෙන ඉන්නේ පොළොවට ආසන්නෙන්. ඉතාම සුන්දර දර්ශනයක්. මේක තමයි අපේ දෙවෙනි කඳු මුදුනට කරා යන මාර්ගය. මෙහි උස 1040කට ආසන්නයි මීටර් 1140. ඕක තමයි අපිට පොඩක් පටලැවුනේ 1040 සහ 1140 කියන දේ. දැන් මෙතන ඉඳන් අපි යන්න ඕනේ කඳු මුදුන් 2 3 4 5 6 7. නමුත් ඉතින් ප්‍රායෝගිකව ගත්තොත් අපිට 7ම නම් අද ඉවර කරන්න වෙන්නේ නැහැ කියලා තමයි පැහැදිලිවම කියන්න තියෙන්නේ. කොහොමත් උගන්ට ඇහෙන්නේ නැති පිටිපස්සෙන් හරින්ද බිස්කට් ටැක් එකම කඩන ගමන් ඉන්නේ. ඔය ඇහෙන්නේ? දැන් ගෙත දින්න පූස බල්ලු එහෙම නම් ඕක කඩන සද්ද වෙලාවට දුවගෙන එනවා. මෙතන ඉතින් ඉන්නේ කුරුල්ලෝ ඇත්ත තමයි. ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉතින් අමුතු සද්දයක් මේක. දැන් ඔය බිස්කට් පැකට් එක ගැන කිව්වින්ද කියන්නම් කරුණාකරලා ඔය ගේන බිස්කට් පැකට් කොළ කෑලි එහෙම නම් අතෑවල යන්න එපා අරගෙන යන්න ඒවා යන ගමන්. එතකොට මේ සප්තකන්‍යා කඳු වැටිය ගැන තියෙන පොඩි කතාවක් නේද? ඒක අපි චුට්ටක් කතා කරමු. හරිද බිස්කට් එක කනගම. ඔන්න අපි අපේ ගමන ආරම්භ කරන්න හදන්නේ දෙවෙනි පීක් එක කරා. 1974. ඊට අවුරුදු 46කට කලින් දෙසැම්බර් 4 වෙනිදාක තමයි ওই මාටින්නේ ෆ්ලයිට් 138 මේ කොටුව පිටකොටුව නෙමෙයි හොඳේ. ගුවන් යාන අංක 138 මාටින්නියා ගුවන් යානය මගින් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9ක් සමග මේ සප්තකන්‍යා කඳු වැටියේ 3 වන කන්දේ හැපිලා විනාශයට පත් වුණේ. ඔවුන් වෙනි ඉදිකරපු සිහි වටනයක් තියෙනවා මේ සප්තකන්‍යා කඳු මුදුන කන්දේ පාමුල ඔය හංගරා පිටිය පාරේ ඔය බෝධි කලුගල බෝධිගිර හංගරා පිටිය මාර්ගයේ ඕක දැක ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් ඕක සැලකෙන්නේ ලංකා ඉතිහාසයේ වෙච්ච විශාලතම ගුවන් අනතුර සහ ලෝක ඉතිහාසයේ වෙච්ච විශාලතම ගුවන් අනතුරක් ලෙස. ඔයගොල්ලෝ මතක නම් මේ මෑත කාලෙදි සිදු වුණා ඔය බෝයින් 737 මැක්ස් කියන ගුවන් යාන අනතුර දෙකක්. එකක් තමයි ඔය ලයන් එයා ෆ්ලයිට් එකයි, අයිතික ඉතියෝපියන් එයා ලයින් ෆ්ලයිට් එකයි. ඔය දෙකෙන්ම 346ක් ජීවිත නැති වුණා. නමුත් මේ මාටින් එයා එක ගුවන් යානේ අනතුරෙන් පමණක් 191ක් ජීවිත නැති වුණා. ඔවුන්ගෙන් මගෙන් සියලු දෙනාම ඉන්දුනීසියානු ජාතිකින්. නමුත් කාර්ය මණ්ඩලයේ මම දන්න විදිහට නම් නෙදර්ලන්ත ජාතිකින් හැකි තමයි සැලකෙන්නේ. ඉතාම දුක්බර කතාවක්. අපි එහෙනම් ඒ ගැන වැඩිපුර කතා කරමු අපි 3 වෙනි කඳු මුදුනට ගියාම. රැඳිලා ඉන්න ඕම. ඔන්න දරුවනේ මට පේන්නේ අපි චූටි වැද්දක් කරා වගේ. අපි දැන් ඇවිල්ලා තියෙන යම්කිසි ස්ථානකට. මොකද මෙතන ඉඳන් බැලුවම දෙවෙනි පීක් එක අපිට ඉතාම හොඳින් ඔය ගස් අස්සෙන් පේනවා. අපේ ඕගන්ටනම් පෙන්වන්න විදිහක් නැහැ. අපි හිතන විදිහට අපි හිටපු තැන ඉඳන් අද අපි පීක් 1 කියලා කිව්වේ මීටර් 1140කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපි හිතන විදිහට මෙතන තමයි නිවැරදිම පීක් 1 එක. මෙතනයි අපි හිටපු තැන අතර වෙනස මීටර් 20ක් විතර ඇති. කියන්නේ ඇත්තටම අපි දැන් මේ බලන්නේ Google terrain map එකෙන්නේ. ඔය contour lines තියෙන්නේ. ඒකෙන් ද සමහරවිට ඔබ මේ signal ප්‍රශ්නකින් ඉඳලා ඔක load වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අපි කලින් හිටපු තැන ගොඩක් වෙලාවට 1120ක් විතර වෙන්න පුළුවන්. මොකද මෙතනට ඇවිල්ලා අපි දැන් බැලුවාම 1140 ලයින් එක වගේ තමයි පෙන්වන්නේ. කොහොම වුණත් මම හිතන්නේ පොඩි වැරද්දක් වුණා. මෙතන ඉඳන් අපි අපිට පොඩ්ඩක් පාර හොයා ගන්න ටික වෙලාවක් යන බව. ඒක හොයා ගන්නකම් ඕගොල්ලෝ පොඩ්ඩක් කොහොම ඉන්න. මේක ලේසි නෑ ඉතින් කරන්න. දැන් අපි යන්තම් හැබැයි පළවෙනි පීක් එක ඉවරයි කියලා කන්ෆර්ම් කරන්න පුළුවන්. ඔන්න ළමයි අපි මේ ඇවිදින්න දැන් සප්තකන්‍යා කඳු වැටියේ කොඳු නාරටියේ දිගේ. ඇත්තරම මේ පලාත්මයි වැටලා තින්නේ මෙන්න මේ කඳු හරහා. ඒ කියන්නේ මේ තියෙන කඳු මුදුන් 7න් සමහර ඒවා සබරගමු පලාතේ, සමහර ඒවා මධ්‍යම පලාතේ.
ඇත්තටම මේ සමහර තැන්වල තියෙන්න පුළුවන් ඔබ මෙහෙම හිටගෙන ඉන්නකොට කඳ මුදුනේ ඔබගේ එක් පයක් මධ්‍යම පළාතෙත් නුවරදළ දිස්ත්‍රික්කෙත් අනිත් පය සබරගම පළාතේ එහෙම නැත්නම් කෑගල දිස්ත්‍රික්කයේ තියෙන්නත් පුළුවන් ඉතින්. ඊටාම සුවිශේෂී ස්ථානයක් තමයි මේ සප්තකන්‍යා කඳුවැටිය කියන්නේ. මම හිතන්නේ හරින්ද හොයාගෙන තිනවා view point එකක් අපිට දෙවෙනි කඳුවැටිය හොඳින් පේන තැනක්. අපි හිමීට එතනට යන්. මේ දකුණත පැත්තේ තමයි තියෙන්නේ මාලිබොඩ උඩ මාලිබොඩ ප්‍රදේශය ඔය නාය ගඟ මතකනේ සීතාවක් ගඟ කියලා කියන්නේ. ඔය ඇලි හතේ එහෙම තියෙන්නේ ඔන්න ඔය ගඟේ නිර්මාණය වෙන්නේ. ඉතින් එහාට තියෙනවා පන්දිනිය ඔය මම ඔය අපේ සඳගල තැන්නේ සිදීපාදයේ යද්දී ඕගලන්ට සිදීපාදයේ ආරක්ෂිත ආශ්‍රිත දෙන ගංගා ගැන කිව්වා. අන්න හරින්ද ඉන්නවා අපේ view point එකේ. අපි එතනට ගිහිල්ලා බලමු. ඒකෙන්ද ඉතින් ඒ වීඩියෝ එක බැලුවොත් නම් ඔය ගංගා ගැන හොඳ අදහසක් දාග ගන්න පුළුවන් වෙයි. දැන් අපි මේ ඉන්නේ පළවෙනි කන්දත් දෙවෙනි කන්දත් බෙදා වෙන් කරන ස්ථානයේ දෙවෙනි කන්ද ඉතාම හොඳින් දැක ගන්න පුළුවන් තැනක. හරින්ද map එක ගැන ඉතාම හොඳ අවධානයෙන් ඉන්නේ. මම හිතන්නේ දැන් අපිට දෙවෙනි කන්ද දැක ගන්න පුළුවන්. මම මෙතනට ගිහිල්ලා බලමු. මේ පළවෙනි කන්දයි දෙවෙනි කන්දයි අතර හරියට නිකන් මේ පාලමක වගේ ඉන්නේ අපි. බැලුවාම ඔය ඈත හංගරාපිටිය ප්‍රදේශයේ තියෙන හංගරාපිටිය කොත්තැල්ලන් ප්‍රදේශයේ තියෙන ලයින් හවුස් ප්‍රමාණයක් තමයි දැක ගන්න පුළුවන්. ඉතාම ඈත තමයි මේ ගස් අස්සෙන් පේන්නේ. තව ටිකක් ලං කරලා බලමු. ඉතාම දැන් නම් හොඳින් දැක ගන්න පුළුවන්. ඔය පහලින් දිවෙන පාරගේ එහෙම පේනව නේද? කවුරු හරි හූ තියෙනවා අපිට නම් වෙන්න බෑ හැබැයි මොකද ඒකට අපි පේන්න විදිහක් නැහැ. අපි බලමු දෙවෙනි කන්ද පේනවද කියලා ඉස්සරහට ගිහිල්ලා. ඔන්න ළමයි පේනවා අපිට දෙවෙනි කඳු මුදුන. පේනා නේද එලිවේෂන් ඩිෆරන්ස් එක කොහොමද කියලා. දැන් අපි ඉන්නේ 1150ක් විතර උඩින්. හද කරන් තියෙන තා මීටර 100කට වඩා පොඩ්ඩක් වැඩි වගේ. 1200ත් 1300ක් අතර උස ප්‍රමාණයක් තියෙනවා. ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ අපි පළවෙනි කඳු මුදුනේ ඉඳන් දෙවෙනි කන්දර යනකොට හම්බ වෙන බැස්ම. තරමක බැස්මකින් පස්සේ තමයි මම හිතන්නේ අපේ දෙවෙනි කන්දේ ෆාමුල ට ගිහිල්ලා එතනින් එහාට නගින්න තියෙන්නේ. ඉතින් මේක නම් ටිකක් විතර පොඩ්ඩක් වද දෙන ප්‍රශ්නයක්. මොකද අපි සෑහෙන උසක් නැගලා මීටර 1150ක් විතර ආයි මීටර 100ක් විතර දැහැර නගිනවා කියන්නේ ඒ ටික ආයි අපේ උසට එකතු වෙනවන්නේ. පේනා නේද? අලියාගේ බෙටි කියන්නේ සාමාන්‍ය ඉතාලම ඔයිකුත් පෝෂ්‍ය ගුණාංග තියෙන දෙයක්. ඒකට මේ හතු එහෙම ඉතාලම හොඳින් වෙවිලා තියෙන. ටිකක් බය හිතෙන් දර්ශනයක් පෙන්වන්න හදන්නේ. පේනා නේද තියෙන බෙටි ප්‍රමාණය? මට පේන්නේ අපේ සද්දන්ත කුලයේ ඇත්තෝ ඇවිල්ලා මේ තැනිතල අභිමේ ලගිනවා වෙන්නේ නැති. මග දිගට කාවගෙන ආපු ඒවා පිට කරන ස්ථානය තමයි ඔය එතන. ඒ කියන්නේ මේකෙල සද්දන්තෙන්ගේ වැසිකිලියක්. යන් අපි සරට. ඔන්න ළමයි අන්න අපි ඇවිල්ලා තිනවා පළවෙනි සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමේ view point එකකට. දැන් ඔයගොල්ලෝ මෙතනින් පේන්නේ ඔය පහළ කලුගල බෝධිගිර හන්දිය පොල්පිටිය හංගරාපිටිය කොත්තැල්ලෙන මාර්ගය. ඔය පහළින්ම තියෙන කොත්තැල්ලෙන ප්‍රදේශය ලක්ෂපාන ඇල්ල සහ මස්කෙලිය ඔය ඔකටින් කැලණිගම් කියලා තියෙනවා. ඒකත් තියෙන්නේ ඔය පහළ වැලී එකේ. එතනින් එපිට තමයි තියෙන්නේ ඔය කිරිවන් එළිය විදුලිපුර ආදී ප්‍රදේශ සහ කෙහෙල්ගම ඔය ගලා බහිනවා පහළට ඇබර්ඩීන් ඇල්ල නිර්මාණය කරමින්. ඊට පස්සේ ඔය මස්කෙලිය ඔයත් කෙහෙල්ගම ඔයත් එකතු වෙනවා ඔය කලුගල ප්‍රදේශයේදී කැලණි ගඟ නිර්මාණය කිරීමට. ඉතාම අලංකාර දර්ශනයක්. මම මේ අපි ඉන්න ස්ථානයේ ඇත්තනම V point number 3 මේ ගහලා තින්න ගහේ. ඔන්න ළමයි ඔය පේන්නේ අපි හිටපු පළවෙනි කඳු මුදුන. පික් නම්බර් 1. මීටර 1140ක් විතර ආසන්න උසක් තියෙන්නේ. ලංකල බලමු. පේනා නේද? ඉතාම සුන්දර දර්ශනයක්. අපි දැන් ඇත්තනම දෙවෙනි කඳු මුදුනට ආසන්නලා තියෙන්නේ. දැන් අපි මේ හිටගෙන ඉන්න ස්ථානයත් පික් 1 එකෙත් තියෙන උස බොහෝ දුරට සමපාතයි. ඒ කියන්නේ අපි දැන් ඉන්න ස්ථානයේ උසත් මීටර 1100ට වඩා ටිකක් වැඩි මං හිතන්නේ. එහෙනම් ඊළට යමු. දල බෑවුමක් නගින අතර වාරේ හම්බෙච්ච සුන්දර අමුත්තෙක්. ඔන්න ළමයි
මේ තියෙන්නේ තවත් එක ලෑන්ඩ්මාක් එකක්. හරිම අන්‍යෂුවල් ස්ථානයක් පේනවනේ. පොඩි ගල් ගුහාවක් වගේ තියෙනවා. මේක දිය උල්පතක් වගේ තමයි. මොකද මේ අපිට පහලින් දැක ගන්න පුළුවන් වේලීගේ දිය සීරාවන්. මම හිතන්නේ ජලය ලබා ගන්න හොඳ ස්ථානයක්. නමුත් අද නම් අපිට වතුර ගන්න විදිහක් නැහැ. මොකද වතුර නැත්තරම නැති වෙලා තියෙන්නේ. මේ තියෙන තවත් එක ලකුණක්. මෙතන වතුර එකතු වෙන ස්ථානයක් කියලා ඔය මම හිතන්නේ පෝල් කට්ටක් කියම ගෙනත් තියෙන වතුර එකතු කරන්න වෙන්නේ නැති. මෙන්න ළමයි, තාම විශාල ගල් ගුහාවක් හම්බුණා අපිට. මේක ඇතුළට නම් සෑහෙන යනවා වගේ. අපි උත්සාහ කළා වතුර ටිකක් හොයාගන්න. හැබැයි ඇතුළේ වතුර තිබුණේ නැහැ. ඉන්න තව ටිකක් ළඟට ගිහිල්ලා පෙන්න. පේනව නේද ගල් ගුහාව? සෑහෙන්න මේක ඇතුළට යන බවක් පේනවා. අපේ පාත් එක තියෙන මේ ගල්ලෙනට වම් පැසින් ඉහළට යන්න. කියන්නේ මේ ගල්ලෙන තියෙන්නේ මේ නිකන් උමගක් වගේ. පාත් එකට යටින්. මට හිතෙන ටික ඇතුළටම ගියොත් නම් වතුර ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ කියලා. නමුත් අපිට වතුරෙන් ඒ තරම්ම ප්‍රශ්න නැති හින්දා අපි දිගටම යන්න තීරණය කරනවා. හැබැයි ඇතුළේ තෙතමනේ තියෙන විත්තියන පැහැදිලිව දැක ගන්න පුළුවන්. එමර්ජන්සි ෂෙල්ටර් එකකට හොඳයි වගේ. නමුත් කියන්න බෑ ඇතුළට වතුර එනවද කියලා. කොහොම වුණත් අපි යන්. ඔබ මේ දකින්නේ තවත් කඳුකරයට ආවේනික, මම හිතන්නේ ශ්‍රී ලංකාවට ආවේනික බෙහෙත් පැළ හැටියක්. මගේ මතකේ නිවැරදි නම් මේකට කියන්නේ මහා හැඬයා. පේනා නේද? ඉතාම අලංකාරයි. මෙන්න තියෙන තවත් තවමක් විශාල මහා හැඬයා පඳුරක්. මේක ඇත්තටම අලංකාර ගහක්. හැබැයි වැවෙන්නේ මේ වගේ උස් කඳුකරේ විතරයි. නකල්ස් රක්ෂිතෙත් මෙයාව දැක ගන්න පුළුවන්. ඔන්න ළමයි, මේ තියෙන්නේ අපිට හම්බෙච්ච මේ දක්වා හොඳම වාන්ටේජ් පොයින්ට් එක, view point එක. කෙලින්ම තියෙන්නේ සප්ත කන්‍යාවියන් 7 දෙනාගේ පළවෙනි කන්ද. දැන් ඔයාලට පේනවා අපි කොච්චර දුරක් තරණය කරලා තියනවද කියලා. එයා ඉන්නේ 1150ක් විතර උසින්. එතකොට අපි වම් පැත්තරෙද්දී ඔය තියෙන්නේ මාලිබොඩ සයිඩ් එක. කෑගල දිස්ත්‍රික්කයේ දැදනියගල උඩ මාලිබොඩ ප්‍රදේශය. හැබැයි මේ විශාල ගල් පර්වතයක් තියෙනවා වම් පැත්තර වෙන්න. පේනවා නේද? ඔබට මේ ගහට එපිටින් මේ කන්දට කියන නම නම් හොයාගන්න බැරි වුණා. මම හිතන්නේ මේක බඹත ගලද කියලාත් හිතෙනවා. නමුත් හරියටම නිශ්චියක් නැහැ. රෑතින් පේනවා අපිට යටියන්තර පැත්තර වෙන්න තියෙන කඳු. මෙන්න මේක තමයි ඉතින් මෙතනින් අපිට දකින්න පුළුවන් දේවල්. මේත් ඇවිල්ලා ඉතාම සුන්දර දර්ශනයක්. පේනා නේද මේ දළුවල තියෙන පැහැය? තම රමණීය. දැන් නම් අපි මං හිතන්නේ දෙවන කඳ මුදුන්ට ආසන්නයෙන් ඉන්නේ. නමුත් අපේ වෙලාව නම් ටිකක් පරක්කු වැඩි. හැබැයි මේ ගල් පොත්ත බලන්න ළමයි, ඉතාම කිරිගල් පොත්ත කගෙනකොට හම්බ වෙන ස්ථානයට සමානකමක් තියෙනවා. ස්ලැබ් රොක් එකක්. වැස්ස කාලෙන් හැබැයි වතුර එන වැඩි දියල්ලක් වගේ. ඔන්න නැවතත් සප්ත කන්‍යා පළවෙනි කන්ද. අපි මේ දැක්ක ස්ලැබ් රොක් එකේ ඉඳ අලංකාර දර්ශනයක්. හැබැයි අද නම් මේ ළඟපාතින් වතුර ගන්න කිසිම ස්ථානයක් නැහැ. මේ බලන්න මේ තියෙන්නේ අපේ සද්දන්තයෝ ඒගොල්ලන්ගේ මාක්ස් තියලා ගිහිල්ලා. අපි දැන් ඉන්නේ මීට 1300කට ඉහළින්. ඔන්න ළමයි, අපි දෙවෙනි පීක් එක හොයාගෙන යන ගමනේ. ඇත්තටම මේ පළවෙනි පීක් එකේ දෙවෙනි පීක් එකේ අතර නම් සෑහෙන දුරක් තියෙනවා. පේනවනේ අපි තාම දෙවෙනි පීක් එකේ ඉහළට ඇවිල්ලා නැහැ. දැන් නම් ඇත්තටම මධ්‍යහිනේට ආසන්නයි. මොකද අපේ කට් ඔෆ් ටයිම් එක තමයි හවස 2:00. මොකද ඒ වෙද්දි අපි ආපසු හැරුන්නේ නැත්තම් අද ඉතින් මේ මහරෑ මේ කැලේ තමයි ගත කරන්න වෙන්නේ. ඒකෙන් තමයි පේන්නේ ඇති තාමත් තව අපිට ඉහළට යන්න තියෙනවා. මේ දෙවෙනි පීක් එකේ ඉහළටම ගමන් කරන්න. එතනින් පස්සේ පීක් 3 4 5 6 7 තියෙනවා. නමුත් මේ යන තත්ත්වයේ අනුව නම් මොකකින් මොකක් වෙලා නවතිද දන්නේ නැහැ. කොහමද සම්බන්ධය හැමදෙනාම පිහිටෙන් අපිට ආපහු යන ගමන කඩත දෙකින් තොරව ආලෝකය ඇතුව ය아가න්න හම්බුනොත් ඒ ඇති. මේක තමයි අපේ දර්ශන. එහෙනම් බලමු අපි උට ගිහිල්ලා. දෙවෙනි ගන්ද මුදුන පේනවා නොපෙනෙනවා දෝ කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි.
යා තව ටිකක් නැගිමු. මේ හැබැයි නැගින ප්‍රදේශය කිරිගල්පොත්ත හයික් එකට ඉතාම සමානයි. ඔන්න ළමයි අපි දැන් දෙවෙනි කඳුමුදුනට ආසන්නව ඉන්නේ. හැබැයි අපිට ඇහෙනවා පහලින් තවත් නඩයක් එනවා වගේ. මොකද දන්නවනේ මිනිස්සු යන තැන කෑ ගහගෙන බෙර ගහගෙන එන සද්දේ. ඔන්න දැන් අපිට ඒක ඇහෙනවා මෙතන ඉඳන්. අපිට මෙතන ඉඳන් පේනවා ওই මස්කෙලිය නෝටන් බ්‍රිජ් ඔස්සේ බෝධිගිර හන්දියට ඉහළින් යන මාර්ගය. ඔක දිගේ ඇත්තටම යනකොට ලක්ෂපණ ඇල්ල එහෙම හොඳින් ඈතට දිස් වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ හංගරාපිටිය කොත් ඇල්ලෙන ප්‍රදේශය. එතනින් තව ටිකක් වම් පැත්තට ගියහම තමයි ඔය කළුගල කියන ප්‍රදේශය. කියන්නේ හැටන් කොළඹ මාර්ගය තියෙන්නේ. ඉතාම සුන්දර දර්ශනයක්. අපි දැන් ඇත්තටම ඉන්නේ දෙවන කන්ද මුදුනේට ඉතාම ආසන්නව. ඔන්න බලන්න ළමයි මේ දැන් දෙවෙනි පීක් එකේ උඩ අපි ඉන්නේ මං හිතන්නේ. තම ඝන කැලයක් තියෙන්නේ. නමුත් මේ ෆුට් පාත් එක මේ ගස් අතරින් වැටලා තිනවා. මොකන්ද පේන්නේ මේ එනසල් පඳුරුත් තියෙනවා. ගිහිල්ලා බලමු. ඔන්න එහෙමනම් අපි අවසානයේදී දෙවන කඳු මුදුනේ තමයි ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. මෙතන සමතල බිමක්. අපිට පේනවා ගිනි මැලයක් ගහපු සලකුණු. මතන මෙතන කඳවුරු එහෙමත් බැඳලා තියෙනවා ආපු ඇත්තෝ. ඉතාම හොඳ ස්ථානයක් විවේක ගන්න. ඒ වගේම තමයි තරමක් විශාල එලිමහන් භූමියක් හොඳින් විවේක අරගන්න නවාතැන් ගන්න කඳවුරු බිමක් ගහන්න නම් ඉතාම සුදුසු ස්ථානයක්. මතන මේ ඉදිරියට යන පාත් එක තමයි තුන්වෙනි කඳ කරා යන්නේ. සුන්දර ගස්කොළ අලංකාර වර්ණයෙන් යුතු පත්‍ර. මේ තියන්නේ අපි ආපු පාර. ඇත්තනම් අපි හදන්නේ මේ දෙවෙනි මුදුනේ ඉඳන් අපේ දිවාහාරය ගන්න. මොකද දැන් මධ්‍යහනේ පහු වෙලා තියෙන්නේ. මෙතන උස ඇත්තනම් මීටර 1340 1380 අතර ප්‍රමාණයක්. හරියට මැනගන්න බෑ. පේනවනේ ඉතාම අලංකාර කැලෑ රොඩක් තමයි මේ තියෙන්නේ. අදිනම මේ තියෙන්නේ දෙවෙනි කඳු මුදුන. මම පේනනේ වම් පැත්තෙන් තියෙන ගිනි මැලයක් ගහපු ඉතිරි වෙලා තියෙන දේවල්. මෙන්න මෙතන තමයි අපි ඇත්තටම දිවා ආහාරය ගත්තේ. ඊටාම අලංකාර සමතලා බිමක් තියෙනවා. තරමක් විශාලයි. සාමාන්‍ය කඳ උඩක් අටව ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙන උගන් කිසිම view එකක් නැහැ. හැබැයි මේ ස්ථානය හුලඟින් සහ වර්ෂාවෙන් යම්කිසි ආවරණයක් තියෙන ස්ථානයක්. ඊටාම සුන්දර ස්ථානයක්. ඔන්න ළමයි එහෙනම් අපි අපේ දෙවෙනි කඳු මුදුනේ ඉඳන් තුන්වෙනි කඳු මුදුන දක්වා ගමන් ආරම්භ කරන්න හදන්නේ. මෙහි උස මීටර 1340 1380 අතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ අපි උදේ ගමන ආරම්භ කරපු ස්ථානයේ සිට මේ වෙනකොට මීටර 580ක් 600ක් විතර ප්‍රමාණයක් අපි එලිවේෂන් ගේන් එකක් අරන් තියෙනවා. කිලෝමීටර 4කට මලක් වැඩි දුරක් ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා අපි පැය 4 මාසක් ගත කරලා තියෙනවා. පළවෙනි පීක් එකේ ඉඳන් දෙවෙනි පීක් එකට එලිවේෂන් ගේන් එක ඇත්තටම මීටර 200ක් 240ක් විතර ඇති. නමුත් ඒක ඇත්තටම ඊට වඩා වැඩි. මොකද පළවෙනි පීක් එකේ ඉඳන් මීටර 50ක් විතර පහළට බැහැලා තමයි ආවේ. මේක තමයි අපි ආපු මාර්ගය. අපිට යන්න තියෙන මාර්ගය තියෙන්නේ අනිත් පැත්තේ. එහෙනම් අපි තුන්වෙනි කන්දර යන ගම කතා කරමු. තුන්වෙනි කන්ද කතා යනකොට අපි ආයි පැස්මක් අහුවෙනවා. අතර මේ බැස්ම වැටලා තියෙන්නේ දියපාරක් ඔස්සේ. මේ වියලි කාලේ හින්දා වතුර නැහැ. ඒකෙන්ද මේක දිගේ පහළට බැහැලා තමයි මම හිතන්නේ අපිට තුන්වෙනි කඳු මුදුනට ළඟා වෙන්න තියෙන්නේ. ගිහලා බලමු. ඔන්න ළමයි අපිට හම්බුණා තවත් ඉතාම සුන්දර view point එකක්. මේ තියෙන්නේ දෙවෙනි කන්දයි තුන්වෙනි කන්දයි අතර මැද බෑවුමේ. මේනම් අපි මේ බලාගෙන ඉන්නේ මාලිබොඩ දිසාවට. ඒ කියන්නේ සබරගමුව පළාතට නැත්තම් කෑගල්ල දිස්ත්‍රික්කෙට. බෙවන් පේනවා ඇති අපේ අවසනාවට මේ මීදුම් බර හේසි ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඈත තියෙන කඳු පන්තියෙම හොඳින් හඳුනා ගන්න හැකියාවක් නැහැ. වර්ෂා කාලේ මේ ගල්තලාව ඔස්සේ නම් හොඳ දියල් ටිකක් වැටෙනවා ඇති. මේ ගලේ නම තමයි තාමත් හොයාගන්න බැරි බඹර ගල දෝ කියන එක ඉස්සෙල් නම්ම පොඩි හිතේ කොනක තියෙන දෙයක්. හරි අපි යන් උදාහට. පේනවා නේද මේ ඇත්තන්ගේ මග සලකුණු දිකටම තියෙනවා. බයත් හිතෙනවා. හැබැයි මේවා එච්චරම අලුත් ඒවා නෙමෙයි.
මෙන්න මේ ස්ථානය පොඩ්ඩක් හොඳින් මතක තියාගන්න. මේක තියෙන්නේ තුන්වෙනි කන්දට කලින් පහතින් තියෙන මාලිවුඩ පැත්තට වෙන්න හතරවෙනි කන්දට කෙලින්ම යන්න පුළුවන් ෆුට්පාත් එකක්. ඒ ෆුට්පාත් එක තමයි තියෙන්නේ මෙතන තියෙනවා සාමාන්‍ය පායන කාලෙක දුනත් වතුර එකක් ගන්න පුළුවන් ස්ථානයක්. මේ තියෙන්නේ ඒ වතුර ගන්න පුළුවන් ස්ථානේ. පේනවනේ. හොඳ ඉංජිනේරුවෙක්ගේ වැඩක්. හැබැයි මේ වතුර නම් පිරිසිදුයි. පුදුම ලහත් තියෙන. මෙන්න මේ අඩිපාදවල් බලන්න. පේනව නේද? වංගිඩි වගේ රවුමට තියෙන අඩිපාදවල් කාගේද කියලා. පිටිපස්සෙම තියෙන පොඩි එක්කෙනෙක්ගේ. ඉස්සරහෙන් තියෙන ලොකු එක්කෙනෙක්ගේ. තව එකක් තියෙන පෙන්වන්න. මෙන්න අනිත් එක. පේනව නේද? අපි සද්දන්ත යාළුව ගිහිල්ලා තියෙන ආකාරය. ඉදිරියෙන් තියෙනවා ඒගොල්ලෝ හිටවු වාට සලකුණු. මොනවද? ඔන්න තියෙනවා. ඒගොල්ලන්ගේ බෙටි. තවත් සාදකෝන්න නෑනේ. අපි යන්. ඔන්න ළමයි අපි නම් පොඩි අකර තැබ්බෙකට මූණ පාලේ ඉන්නේ. ඒ තමයි අපි පොඩ්ඩක් ට්‍රේල් එකෙන් මාලිපොඩ පැත්තට බර වුණා වැඩි. ඒකින්ද තුන්වෙනි පීක් එක අපිට මග ඇරුණා. ඒකින්ද තමයි අපිට අර view point එක දකින්න හම්බුනේ මතකයි නේද? මාලිපොඩ පැත්තට. ඒක තිබුණේ ටිකක් කන්දේ බටහිර බෑවුමට වෙන්න. ඒකින්ද තුන්වෙනි පීක් එක අපිට මග ඇදිලා හැබැයි අපි නැවතත් මේ කඳු දෙක යාවෙන 3යි 4යි යාවෙන පාත් එකට සම්බන්ධ වෙලා තිනවා. මේ තින්නේ එක. හැබැයි තුන්වෙනි පීක් එක මගේ හසුන එක ගැන එතතම් දුකක් නැහැ. මොකද ඒ තුන්වෙනි පීක් එකටත් හොඳ view point එකක් දක්නට නැහැ. මේ සප්ත කන්‍ය කඳු වැටි හොඳම view point එක තියෙන්නේ පස්වෙනි ගලට. පස්වෙනි කඳ මුදුනට. ඒකට කොටු ගල එවත් කොටු කන්ද කියලාත් කියනවලු. කොහොම වුණත් අපි දැන් වෑයුම තියෙන්නේ මෙතනින් හතරට ගිහිල්ලා හතරෙන් පහට යන්න අපේ ඩෙඩ්ලයින් එකට කලින් කියලා බලමු. හතරවෙනි පීක් එකට යන අපි ඔන්න මොඩ මග නැවතිලා නැවතත් සිතියම අධ්‍යයනය කරනවා. මේ සිතියම නොතිබින්න මේ ගමන ගිහිල්ලා හමාරයි. පේනවනේ මගේ ගමන් සැකේ හරින්ද තමයි ඔය සිතියම මූලික කරගෙන මිනින්දෝරු වැඩේ අද කරන්නේ. අපේ හතරවෙනි කන්දට යන මාර්ගය වැටලා තියෙන මේ පාමිලින් තර මෙතනින් උඩ තමයි හතරවෙනි කන්ද පන්තිය තියෙන්නේ. ඒකත් සාමාන්‍ය මීටර 1400කට වැඩි 1500ට කිතාම කිට්ටුයි. හැබැයි තුන්වෙනි කන්ද මම හිතන්නේ දෙවෙනි කන්දට උසට ආසන්නයි. 1340 80නේ දෙවෙනි කන්ද තිබුණේ. මම දැන් තුන්වෙනි කන්දත් මීටර 1400කට ඉතාම ආසන්න උසක් තියෙන්නේ නැත්තේ. කොහොම වුණත් අපි බලමු හතරවෙනි කන්දට ගිහිල්ලා එතනින් එහාට පස්වෙනි කන්දට යාගන්න පුළුවන් වේවිද කියලා. හැබැයි තුන්වෙනි කන්ද මිස් වෙන්න එක හේතුවකුත් තියෙනවා. ඒක ඊළඟ පාඩම නැවතුනහම කියන්න. මෙන්න අපි ඇවිල්ලා තිනවා සුවිශේෂී ස්ථානයකට. වම් පැත්තෙන් බැලුවොත් ඔයගන්න පේනවා සප්තක කන්‍යා එක, ඊපස්සේ මැද දෙක, මේ කොනේම තුන. එයා තමයි අපිට මිස් උනේ. ඔන්න ඔය කන්දේ තමයි මාටින්යා ගුවන් යානේ හැප්පිලා තියෙන්නේ. මෙහෙට 1400කට ආසන්න උසක් අවාසනාවකට ගුවන් ඉතිහාසයේ වෙච්ච ලොකුම අත්වැඩක්. එන්න ඒකින්ද දන්නේ අපිට කන්දට නගින්න අවකාශයක් නොලැබුණේ. කොහොමනත් ඕකන පේනවා ඇති. ඉතාලම ගන්න කැලේකින් ආවදනේ වෙලා තියෙන්නේ. ඒකින්ද view point එකක් නම් ඒ කන්දේ දක්නට නොලැබෙයි. මේ තින්නේ 1 2 3 ආමග කෙටි ආයුතු මග දුරයි. ඒකින්ද කල්පනාකාරීව අපි දැන් ඉන්නේ ඇත්තම හතරවෙනි කන්දේ මුදුනට ආසන්නේ. තවත් මම හිතන්නේ මීටර 50ක් 60ක් නැග්ගාම යාගන්න පුළුවන් වෙයි. ඔන්න තිනා ළමයි කඳු තුන නැවතත්. ඇත්තටම මේ පෙන්වන්න හදන්නේ මොන පිනත් මේ යට තියෙන ඝන කැලෑව. ඔන්න ඔය කැලෑව තුලින් තමයි අපි ඉහළට ආවේ. ඇත්තටම මේව බැලුවෙන් පස්සේ හිතාගන්න බෑ ඔය කැලේ කොහොම පීරගෙන මේ ස්ථානයට ආවද කියලා. ඉතාමත් දුෂ්කර ගමනක්. ඔන්න අපි හතරවෙනි කන්දේ මුදුනට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා. මගේ ගමස්සගේ හරින් දිදිරින් යනවා. මැප් එක බලාගෙන පාර හොඳට තියෙන දේ බලාගෙන. දැන් ඇත්තටම මොකද පේන්නේ? මෙතන අපි ඉන්නේ ඇත්තටම ඉතාම පටු බිම් තීරුවක. දෙපැත්තෙම තියෙන්නේ පාතාලේ.
දකුණු පැත්තට මාලිපුටදත් වම් පැත්තට කොත්තැල්ලෙන අඟරාපිටිය ප්‍රදේශයටත් දිවෙනවා. කියන මෙතනට වැටෙන වතුර වර්ෂාවෙන් මේ දෙපසට විහිදී යනවා. එකක් සීතාවක් ගඟට, අනිත් එක මස්කෙලිය ඔයට. හදියට අද ගිනිගත්තේ ඉන්නේ පොලිසියේ වහල්ට වැටෙන වතුර වගේ. එකක් කිහිල් ගමුවේට, අනිත් එක මහවැලි ගඟට. මෙන්න තියෙනවා පාත් එක. මම පේන ඇති හරින්ද සමහරට ඉහළ ඉන්න. හරි. දැන් මහන්සි දරුවනේ. ඒකින්ද අපි යනවා තනියම. ඔන්න පේනවනේ. මේක තමයි දල බෑවුම අපිට හතරට තවණේ කර ගන්න තියෙන්නේ. තමයි දැන් නම් එතන අපිට තුන්වෙනි කන්ද මෙසේජ් එක හොඳයි කියලා. මොකද ඒක නැග්ගනම් අපිට තවත් අවම වශයෙන් පැය භාගයක් විතර ඒකට වැය වෙන්න තිබුණා. ඒකින්ද ඒක ඇත්තටම වෙච්චේ. අපිට කියන්නේ ගුඩ් ඕමන් එකක්. සමන්දී හැමදෙනාගේ පිහිටෙන් මේක තවණේ කළා. පහටත් තියාගන්න තිබුණොත් අද දවසේ ඇත්තටම ඉතාම සාර්ථක දවසක් වෙයි. හරි එහෙනම් fingers crossed. ඔන්න ඉතින් දරුවනේ මේ අහිංසක කොල්ල දෙන්නෙක් අවසානයේදී දහදුක් විඳගෙන දුරුකතර ගෙවාගෙන නොයෙකුත් බාධක කම්කටොළු මැඩගෙන තමන් හරි ඒකනේ කියන්න තියෙනද කියලා මම දන්නේ නැහැ. අවසානයේදී සිව්වන කඳු මුදුනට ළඟා වුණා. ඇත්තට මෙතන උස නම් මීට 1400ට වඩා හොඳටම වැඩි කියලා මම දන්නවා. ගොඩක් වෙලාවට 1480ක් විතර වෙන්න පුළුවන්. මොකටද පේන්නේ මගේ සගයා? හරිද? මේ තියෙන හොඳ තැන ඉතලා අභිමක් එතන වාඩි වෙලා මැප් එක බලාගෙන අන්න අපේ මෙතන ඉන්න උස සහ ගමන් කරපු දුර ගන්න එක තමයි මේ හදන්නේ. ඒක හින්දා හරිද අපිට අදහස තියෙනවද උස ගැන? අපි 1400 කට කියන්නේ. හරි එහෙනම් අපි ඉන්නේ 1400 මට්ටමේ. ගොඩක් කාලවට ඊට වඩා චුට්ටක් වැඩි වෙනවා. මොකද අපි මැප් එක ලෝඩ් වීමේ සම්භාවිතාවය සහ නොයෙකුත් සාධක මේකේ වේ බලපානවා. හරි මෙතන තියෙන එක සුන්දර ස්ථානයක් තා චුට්ටෙන් පෙන්වන්න. මේ ඕගලන්ට පේන්නේ සිව්වන කඳු මුදුනේ සිට 5 සහ 6 කියන කඳු මුදුන් පෙනෙන ආකාරය. ওই ඉදිරියේම තියෙන කොටු ගල එවත් සප්ත කන්‍යා 5 වෙනි කන්ද. ඇත්තටම ඒකට තමයි හොඳම view point එකක් තියෙන්නේ. ඇත්තට මෙතන බැලුවම තෝකන දැක ගන්න පුළුවන් හොඳ තැනිතලා ගල් පොත්තක් තියෙන බව පේනවා. නමුත් එතනින් එහාට පොඩ්ඩක් වම් පැත්තට වෙන්න තියෙන 6 වෙනි කඳු මුදුන ඒක නම් ගස් වලින් ගහනයි. හැබැයි ඒකටත් මගේ කලින් ගිය ගමන් සගයන්ට අනුව නම් හොඳ view point එකක් නැහැ. හැබැයි ඒක තමයි මේ සප්ත කන්‍යා කඳු වැටියේ ඉහළම ස්ථානය මීටර 1569ක්. ඒ කියන්නේ 5 වෙනි කන්ද මීටර 1500කට ඉතාම ආසන්න වෙන්න ඕනේ. හැබැයි මේ අපි ඉන්න ස්ථානයත් ඒ ස්ථානයත් අතර වෙනස මීටර 100ක්ම කියලා කියන්න අමාරුයි. ඒකෙන් තමයි සිව්වෙනි කඳ මුදුන ගොඩක් කියලාට 1400කට වඩා වැඩි වෙන්න පුළුවන්. පේනව නේද දල බෑවුම? හරි අපි එහෙනම් නැවත සිව්වන කඳ මුදුන පරීක්ෂා කරලිමුකෝ. ඔන්න ළමයි මේක තමයි සිව්වන කඳු මුදුනේ දර්ශනය. පේනා නේද? හොඳ තැනිතලා බිමක්. නමුත් අවට එච්චර view point එකක් නැහැ. නමුත් මං ඊටාම කැමති ස්ථානයක් තමයි මෙවැනි ගස් වලින් වට වුණු සමතලා කඳු මුදුන්. ඊටාමත්ම නිදහසේ යම්කිසි වේලාවක් ගත කරන්න සුදුසුම ස්ථාන. පේනානේ හතර වටේටම ඊටාම අලංකාර උස් ගස් වලින් ආවරණය වෙලා තියෙන සුලංගින් සහ වැස්සෙන් හොඳ ආවරණයක් ලබා දී. ඔය පිටිපස්සෙන් ඇහෙන්නේ හරින්ද ඉදිරියට යන දෙන පාත් එක හොයන ආකාරය. මොකද මේ පාත් එක පුරාවටම උණබට වේලිච්ච උණබට වැටලා තිනවා. ඒක පෑගෙනකොට ඉතාලම දරුණු ශබ්දයක් රතිඤ්ඤයක වගේ ශබ්දයක් ඇහෙනවා. පේනා නේද මේ කඳු උරුබිම? ඉතාමත් මලංකාරයි. ඉන්න අනිත් පැත්ත තමයි පේන්න. මේ තියෙන සිව්වන කඳු මුදුන අපි ආපු පාරේ ඉඳන්. මෙතනින් එපිටින් තමයි 5 වන කඳු මුදුන හෙවත් කොටු කන්ද. එතකොට දකුණු පසට වෙන්න තමයි ওই මාර්ගය තියෙන්නේ. ඒ කරා යන. අපි බලමු අපිට ඒ වෙද්දි යා ගන්න හැකි වේවිද කියලා. ඔන්න ළමයි 4 වෙනි කන්ද. ඉතාම සන්තෝසයි. 3 වෙනි කන්ද මිස් වෙච්ච එක ගැන කතාවකට හොඳයි. මොකද ඒකත් තමයි දුක්බර අතීතයක් නේ ඔකට තියෙන්නේ. ඒකින්ද එතනට නොගිය එක කතාවකට හොඳයි කියලා හිතෙනවා.
ඔකට සමදේ හාමුදුරුව අපි මේ පාරේ මෙතන එක්කගෙන ආවේ සමහරලාට අපි පස්සේ නිකන්දරම නිරුප්‍රද්ධිත එක්කගෙන යන්න වෙන්නේ නැති කොහොමුණත් අපිට ඇත්තටම අපේ ඩෙඩ්ලයින් එකට තව විනාඩි 45ක් තියෙනවා එහෙනම් තව පැය භාගයක් ඇතුළත අවම මැෂින් අපි පස්සේ කඳු මුදුන්ට යා යුතුයි ඉක්මන් කරන්න ඕනේ හැබැයි ඉතින් මේ පැත්ත ඔයගලන්ට පෙන්වන්න ඕනේ හින්දා තමයි වෙලාව ගියත් අමාරුවෙන් හරි මේ වීලොග්ස් ටික වීඩියෝස් ටික කරගෙන යන්නේ කොහොමත් ඔයගලන්ට පේනනේ ඉතාලම සුන්දර දර්ශනයක් අවට තියෙන්නේ මෙවැනි ස්ථානයක ළඟ ඉතින් දවස් දෙක තුනක් වුණත් කඳ උඩ බැඳගෙන ඉන්න පුළුවන් වතුරේ කෑම උස්සන් ඉන්න ගියාම තමයි පණ යන්නේ කකුල් දෙක ඔන්න මතක් වෙනකොට වඩනවා මං කොහොමද අපිට පිටිපස්සෙන් කණ්ඩායමක් එනවා කියලා කෑයක් ගහගෙන හූ කියාගෙන බෙර ගහගෙන මොන දැන් අපිට ඇහෙනවා ළඟම ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන විනාශ කරලා අපේ නිදහස නැති කරන්න කලින් මේ නිදහස් දවසේ අපි යනවා පස්සේ නිකන්දට ෆින්ගර්ස් ක්‍රොස්ඩ් සම්බන්ධය හැමෝටම පිහිටෙන් මම දයාගන්න පුළුවන් ඒ මේ තියෙන්නේ හතරවෙනි කන්දයි පස්වෙනි කන්දයි යාවෙන පාලම මේක ඇත්තටම හීනි ගල් පොත්තක් වම් පැත්තට නම් තියෙන්නේ අංශක 90ක විතර දල බෑවුමක් ලක්ෂපාන පැත්තට දකුණු පැත්තට තියෙන්නේ උඩමාලිබඩ ප්‍රදේශය සමනල සභාව දක්ෂිතේ තමයි අපි ඉන්නේ යමු ඉදිරියට මොන අවසානයේදී අපි කොටුගලේ ඉහළ ගලේ පාමුලට ඇවිල්ලා තියෙනවා ඇත්තටම මේකට නම් එන්න විශාල පරිශ්‍රමයක් දවන්න ඇත්තටම අපි දෙතුන් පාදක්ම අතරමං වුණා කොහොමනත් අවසානයේ අපි හිතන දැන් නම් අපි ඉන්නේ නිවැරදි ස්ථානයකට පේන මේ ගල මේ තියෙන්නේ පහලින් අපි යන පාත් එක දකුණු පැත්තට තමයි වැටලා තියෙන්නේ හරි ගිහලා බලමු පේනව නේද ළමයි ඔය දකුණු පැත්තෙන් තියෙන්නේ හතර පස්සේ තුන මට හිතා ගන්න බෑ දෙක සහ එක කොහොමද තින්නේ කියලා මොකද හතරයි තුනයි අතරින් එකක් පේනවා මං හිතන්නේ ඒක වෙන්න ඕනේ එක එතකොට දෙක තින්නේ ඈත ඔව් නැත්තම් දෙකට වැහිලා තින්නේ පළවෙනියා මේ තින්නේ උඩමාලිපුර ප්‍රදේශය මම හිතන්නේ බඹරගල කියන ගල තමයි නිතර නිතරම අපිට පේන්න තින්නේ ඉතින් එපිටට මම හිතන්නේ ඔය හීම් පැදුරු තලාව කියන කඳු වැටිය ඔය ඕගොල්ලෝ කුරුවිට රත්න පාත එනකොට හම්බෙන්නේ වත්නගල හරියේදී ඔය වම් පැත්තෙන් තියෙන දිගට අන්න ඒක වෙන්න ඕනේ. හරි එහෙනම් අපි යන්නත් ඕනේ. මේ පෙන්නන්නේ සමනල ස්වභාව රක්ෂිතය. පේනවා නේද කොයි තරම් ඝනකම කැලයක්ද කියලා. මෙන්න මේ කැලේ පිහිටගෙන තමයි අපි මේ ඉන්න තැනට ආවේ. මේ කොටුගල ඊටම ආසන්නයේ තියෙන්නේ. උත්සාහ කරනවා ඒ පොඩ්ඩක් කොහමද ගිහිල්ලා. හැබැයි අපි ඉක්මනින්ම ආපසු යන්න ඕනේ මොකද මේකේ අතරමං වුණොත් නම් ඉඳලා හමාරයි පුතේ. ඔන්න ළමයි අවසානයේදී අපි කොටුගල එවත් පස්වෙනි පීක් එකට ඇවිල්ලා තියෙනවා. මේක නම් ඇත්තටම මදින අපේ ගමනේ තිබුණ දුෂ්කරම ප්‍රමාණය සහ අපි කියන්නේ ඇන්ක්ෂස් වුණ ප්‍රමාණය වැඩි කියලා. මොකද අපේ රිටර්න් ජර්නි එක ගැන හිත හිත ආව මිසක් මේට වෙන ඇත්තටම එන්ජොයි කරගෙන නැහැ. නමුත් කොහොම වුණත් මේ දැන් දකින්න දර්ශනය නම් ඉතාම මනස්කාන්තයි. ඔයගලන්ට දකින්න පුළුවන් 4 3 2 සහ 1. වන්න ගොඩක් වෙලට ඇහෙනවාදී 4 වෙනි කන්දේ ඉන්නවා අපිට පිටිපස්සෙන් ආපු නඩේ. ඒකලු කතා කරන ප්‍රමාණය. ඔන්න ඊට අමතර ඕන්න දැන් අපි යනවා නැවතත් මාලිපුර ප්‍රදේශයට. මට පේන්නේ ඔයගන්ට ඔය ඇහෙන්නේ ඒගොල්ලෝ හූ තියෙන ප්‍රමාණය අපි අවධානය යොමු කරගන්න. ඒක වම්මත පැත්තේ ඔන්න මාලිපුර දිශාවට ඒ වම්බර කලකින් ඉන්නේක වෙන්න ඕනේ මම හිතන විදිහට ඊට පස්සේ ඔන්න අද පැදුරු තලාගල ඔය තියෙන ඔය කුරුවිට රත්න මාර්ගයේ වර්ණගල ප්‍රදේශයේදී අවසරවට ඉතින් අද දන්නවනේ මිනිස්සුන්ගේ සංවරකම නැති හින්දා හරි අමාරු මේ දෙකේ කන්සන්ට්‍රේට් කරලා කරගන්න ඉතින් ඔන්න අපි එනවා වටේ නැවතත් දැන් ඔය ඉදිරියෙන් මතු වෙන්නේ කොළඹ හැටින් මම හිතන්නේ 6 හෝ 7 වෙනි කන්දේ දිගුව ඒ කියන්නේ මේක තමයි සප්ත කන්‍යා කඳු වැටියේ සම්පූර්ණ රේන්ජ් එක. තව ටිකක් උඩට නැගිමු. අපි දැන් මං හිතන්නේ ඉන්නේ මීට 2500ක් පමණ ඉහළ. අපිට යන්න තියෙන ප්‍රමාණය තමයි වම්මත තියෙන්නේ. ඔන්න මෙතනින් ගියහම අපිට පුළුවන් කොටුගලේ ඉහළට යන්න. යමු. ඔන්න කොටුගලේ තවමක් ඉහළට නැග්ගහම මේ ගල් පොත්තට ඉහළින් පේන දර්ශනය දැන් අපි දැක්ක ටිකම තමයි. නමුත් මං හිතුවා ගන්න නැවතත් මේක පෙන්වන්න ඕනේ කියලා. මොකද දර්ශනේ ඒ තරම් මනස්කාන්තයි. අවාසනාවට අත පොඩ්ඩක් මීදුම සහ ග්ලූම ගතිය වැඩි. ඒකෙන් අපිට හොඳින් දැක බලා ගන්න අමාරුයි.
මේ තියෙන්නේ මම දැන් හිටගෙන ඉන්න ගල්පොත්ත. මොනවද පේනවා ඇති? 4 3 2 1 සියල්ලක්ම මේකත් එක්ක දැක ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කොටු ගලේ. අපි යන් කොටු ගලේ අනිත් view point එකට. ඒකෙන් පේනවා අපිට නුවරදෙලේ දිසාව. ඔන්න ළමයි අපි අවසානයේදී මේ කොටු ගලේ මුදුනටම ඇවිල්ලා තිනවා. හොරම මේ පේන ඇති. ඉතාමත්ම මනස්කාන්ත ගල් තලාවක් තියෙනවා. මම හිතන රැයක් පහන් කරන්න මේ තවන්නම් සුන්දර ස්ථානයක් තවත් නැතුව ඇති මේ සප්ත කන්‍යා කඳු වැටි. ඉතාමත් අලංකාර දර්ශන. ඕගලංගේ වම් පැතින් ඈතින්ම තියෙන්නේ 7 කන්ද. එයා තමයි 6 අට උසම කන්ද. ඒතර ඉදිරියෙන් තියෙන මේ දකුණු පසට වෙන්නට 6 කන්ද. එයා තමයි 1569 මීටර උස මේ කඳු පන්තිය තියෙන ඉහළම එක්කෙනා. ඒතර අපි ඉන්න පස්සෙනිය තමයි 5. ඊට පස්සේ පිළිවිලින් 4 3 2 1 ආදී වශයෙන් මේ කඳුවල උසානුව බෙදී යනවා. ඒතර නැවත වතාවක් උගන්න මේ ගල්පොත්ත පෙන්වන්න. මාන පඳුරු වලින් වටවුණු තාම සුන්දර ස්ථානයක්. හැබැයි සුළං අධික කාලයක නම් මෙතන ඉන්න එක එතරම් සුදුසු නෑ. අන්න ඒ වගේ දවසකට තමයි ඔය 4 සහ 2 කඳු මුදුන් වල තියෙන කෑම් සයිට් වල වැදගත්කම තියෙන්නේ. හරි ළමයි, අපි බලමු එහෙනම් අනිත් පැත්තේ මාද බලන්න පුළුවන් කියලා. හරි, ඔන්න ළමයි අපිට පේනවා 4 3 2 1 කියන පහ කඳු පන්ති සහ එතනින් එහාට කළුගල දිසාවට එතනිනුත් ඔබ්බට තියෙන ඉතා ඉහළ කඳු පන්ති මේ මධ්‍යම සහ සබරගම පළාතේ. දැන් අපි ඉන්නේ මේ දෙකේ මායිමේ. දැන් මම මේ හිටගෙන ඉන්න තැන සමහරවිට ওই පළාත් මායිමේ වෙන්නත් පුළුවන්. අවාසනාවට අද 4 කඳු පන්තියේ ඉන්න නඩේ පොඩක් හැදියාව අතින් නම් අඩුයි. ඒගොල්ලන්ගේ මේ හූ හඬ සහ කෑ ගැහිල්ල නිසා අතන මෙතන තියෙන අලංකාරත්වයට සහ නිහඬියාවට ඉතාම කඩදරයක්. වඩේ පහතින් පේන්නේ අංගරා පිටිය, කොත් ඇල්ලන, කළුගල, ගෝධිගල හන්දිය. ඒ ප්‍රදේශ මීටර 800ක් විතර පහලින් තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ අඩි නම් 2700ක් විතර. හරි ළමයි, දැන් මේ පෙන්වන්න හදන්නේ ඔයගලන්ට මේ පාතාලයේ තියෙන සමීප රූම රාමුවක්. මේක නම් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි. ඔයගොල්ලෝ පේනනේ කොටුගලේ එක් ගලක්. ඒ එක්කම තියෙනවා දැවැන්ත අංශක 90කට වඩා වැඩි දළ බෑවුම. ඒතර මෙතනින් යහන කෙලීම තියෙන්නේ අංගරා පිටිය. මෙතනින් පැනනොත් ඔයගලන්ට කෙලීම අංගරා පිටිය වෛද්‍ය මධ්‍යස්ථානයේ ළඟා වෙන්න පුළුවන්. මීටර 800ක් පහළ තියෙන හැබැයි ඉතාලම කෙටි. ඔන්න දැන් මේ පහළින් ගොන පේන ඇති මම හිටගෙන ඉන්න ගල්පොත්ත. පේනනේද ගල්පොත්ත සහ එතනින් එහාට දෙන ප්‍රපාතයේ තවම. ඉතාලම භයංකාරයි. අපිට දැක ගන්න පුළුවන් අපි ආපු පාර පහළින් ඔගලන දිස්සෙනවා මස්කෙලිය ඔය. ඔය අතුර නම් ඉතාලම අඩුයි. මොකද ඔතන ඉහළින් තියෙනවා ලක්ෂපාන ජලාශය. ලක්ෂපාන කැන්‍යන් ජලාශ වලින් එළියට එන වතුර තමයි විදුලි බලින් නිපදවලා මස්කිලියවට එකතු වෙන්නේ. මොකද මස්කිලිය දැන් නම් සෑහෙන වතුර ප්‍රමාණය අඩුයි. ඔක ගිහිල්ල බෝධිගද හන්දියේදී කෙහෙල් ගම එහා එකතු වෙලා කැලණි ගඟ නිර්මාණය වෙනවා. මේ අපි දැන් යන්නේ ওই ගිනිගත් තේන. ඉතින් එහාට ওই තියෙන රොසැල්ල වටවල කොටගල ආදී කඳුපන්ති දිශාවට. හොඳ ක්ලියර් දවසක නම් නුවරදෙලියක් දැක ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ මෙතන ඉඳන්. මේ තියෙන කොටගලේ අනිත් කෙළව අලංකාරයනේ. හරි, තව එකක් කරන්නම්කෝ. අද මේ කොටුගල සම්පූර්ණයෙන් පේන විදියට. හරි, මේ තියෙන්නේ පස්සෙනේ කඳු මුදුනේ තියෙන ගල්පොත්ත. මේක ඔයගලන්ට පෙන්වන්න ඕනේ වුණා. එතකොට මේ ගල්පොත්ත දිගේ අපි ඉහළට ගියොත් ඔයගල දැන් පිටිපස්සෙන් මේක තියෙන ආකාරය දැක්කනේ. අපි දැන් ඉදිරියට යනවා. මොකද ඉදිරියට ගියහම තියෙනවා ලෝකාන්තය. ඇත්තට මේක කොටුගල පුංචි ලෝකාන්තය ලෙස ගන්නත් පුළුවන්. හැබැයි උසාවියෙන් ගත්තොත් ගොඩක් කලාවට හෝටන් තැන්නේ තියෙන මහා ලෝකාන්තය හා සමාන උසක් තියෙන්න පුළුවන්. මොකද මීට 800කට වැඩි. ඔන්න අපි දැන් එනවා ටිකෙන් ටික. අර සින්දුවක් තියෙන ටිකෙන් ටික කියලා. ඔන්න ඒ සුබ මොහොතට තව තාම සුළු මොහොතයි තියෙන්නේ. ඔන්න දරුවනේ මං ඊටම කල්පනා කරලා ඉන්නේ මොකද ඔයගොල්ලොත් එක්ක මාත් පල්ලෙහාට මෙයයි. හොඳට ආදෙච්චද හුලන්නේ. පේනව නේද පහල? ඉන්න ගල්පොත්තත් පේන්නා. කෙලින්ම හංගරා පිටියට බැහැ ගන්න තිබ්බා පැරෂූට් එකක් තිබ්බනම්. නැතුවත් බහින්න පුළුවන් ඉතින්. දන්නවනේ වෙන දේ ඊට පස්සේ. දැන් නම් මීදු වෙනවා, ග්ලූමි ගතිය වැඩි වෙනවා. අපි හිතාගෙන හිටපු වෙලාව අවස්ථාවට වඩා විනාඩි 20ක් අපි පරක්කු වුණා. තාම කනගාටුයි. නමුත් අපි දැන් අපේ ගමන ඉක්මනින් යන්න හදන්නේ.
වීලොග් එකක් කරලා වැඩි ඉවත කරන්නම් ඈ. හදි ළමයි එහෙනම් හීනයක් හැබෑ වුණා. සප්තකන්‍යා කන්‍යාවියන්ගේ පස්සෙනිය වෙනකන් ආවා. දන්නතින් අපි ඔය මරාගෙන මැරෙන සංවිධාන වල කට්ටිය නෙමෙයිනේ. ඒක නිසා දිවි ලෝකේ යන්න කලින්ම කන්‍යාවිය අපිට හම්බ වෙනවා මෙහි පිටිදෙම. ඉතින් මේ වගේ ලස්සන කන්‍යාවිය හම්බ වෙනවා කියන්නේ තව මිනිස්සු මරාගෙන මැරෙලා කන්‍යාවිය ගන්න දිවි ලෝකේ යන්න ඕනේ නැහැ. ඒකින් දැන් එහෙම ප්ලෑන් කරගෙන නැත්තෝ ඉන්නවනම් කරුණාකරලා වෙනස් වෙන්න දැම්මම. ඔය ඈතින් තියෙන්නේ අපි ආපු කඳු පන්තිය 4321. අම්මෝ දැන් ඒ පැත්තට යන්න ඕනේ කියලා හිතෙද්දි හරිම අමාරුයි. දැන් කකුල් දෙක වයලින් ගහනවා. දැන් මගේ පිටිපස්සෙන් තියෙනවා දැන් මෙච්චරලා පෙන්න හිටපොත මහා පාතාලය සහ අඟදා පිටිය කොත්තැල්ලෙන පාරත් ඉතින් එහාට නුවරඑළිය දක්වා තියෙන විශාල කඳු පන්තිත් අවසනාවට මේ ග්ලූමි ගතිය වැඩි හින්දා ඔක පෙන්න ගන්න විදිහක් නැහැ ඉතින්. අපි ඇත්තට මෙන්න මාර්ගයේ මේ සප්තකන්‍යා කඳු වැටියට එන මාර්ගයේ කුණු පොලිතින් එහෙම දැක්කී ඉතාම අල්ප වශයෙන්. මට මතක විදිහට අපි දැක්කේ පොලිතින් කෑලි 3ක් විතර තමයි. එක ප්ලාස්ටික් බෝතලයක් දැක්කා. දෙකක් ඇත්තරම. ඒක හින්දා ඒකෙන් තේරෙනවා මේ සප්තකන්‍යා කඳු වැටියට ඇවිල්ලා තියෙන ඇත්තරම මේ පරිසරයට ආදරය කරන සහ යම්කිසි හැඟීමක් තියෙන පුද්ගලයෝ කියලා. සමහරවිට මේක ඉතාම දුෂ්කර ගමනක් හින්දා මේකට එන ප්‍රමාණයත් අඩුයි. අනිත් එක තමයි මේකට අවසර ගන්න ඕනේ. මම කිව්වනේ මුලින්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර නම් අනිවාර්යයෙන්ම ගන්න ඕනෙමයි. නැත්තම් ලොකු අකරදැබ්බයකට මූණ පහන්න වෙන්නේ. එතකොට මේ පිටිපස්සෙන් පේන්නේ දැන් අපි ඔය මාලිබොඩ හීම් පැදුරු තලාව අන්න ඒ ප්‍රදේශය. ඊට පස්සේ ඉතින් මගේ අද ගමන එක්කන් ආපු සගයා පෙන්වන්න ඔතන චුට්ටකින් මේ තියෙන මේ ගල් තලාව. රැක් ගත කරන්න අගනේ කියලා වැඩක් නැහැ ඉතින්. කෝටියක් දිලවත් ගන්න බෑ. ඊට පස්සේ මගේ පිටිපස්සෙන් ඔය තියෙන 6 සහ 7 උසම එක්කෙනා තමයි 6 හොඳේ. අපි 5 තමයි 5 වෙනියා. 7 වෙනියා තමයි 6 වෙනියා. ඔන්න 7ෙන් දින්නෝ. ඉන්නේ. ඉතින් 7ෙන්දයි මායි තමයි 5ට වෙනකන් ආවේ. මේ දින් 5 5 පෙන්න ගන්න විදිහකුත් නැහැ. එහෙනම් මායි 7ෙන්දයි සමු ගන්නවා කොටුගලින්. නැවතත් මේ වගේ සුන්දර ගමනක් ඕගලන්ට ගේන්න බලාපොරොත්තු වෙමි. මේ ශ්‍රී සහ 7ෙන්ද සමු ගන්නේ සප්තකන්‍යා කඳු වැටි 5 වෙනි කන්‍යාවියගේ ඉඳන් කොටුගලේ ඉඳන් අවසනාවන්ත සිද්ධියක් තියෙනවා දන්නවනේ. 3 වෙනි කන්දර අපිට යන්න බැරි වුණා. ඇත්තට මේක යන්න බැරි වෙච්ච එක හොඳයි කියලා හිතනවා. මතක තියාගන්න গোল্ডেন රූල් එක මේ පරිසරය දැක ගන්න ආරක්ෂා කරන්න ඉදිරියටත් ඔයගොල්ලන්ගේ ඇස් වගේ මේක දැක ගන්න. කොරෝනා වෛරස් එකෙන් බේරෙන්න දඟලන දඟලිල්ල ගහක් හිටවන්න පරිසරය ආරක්ෂා කරන්න කුණු නොදම ඉන්නත් වග බලා ගන්නවා නම් කොච්චර අගනේද කියලා හිතෙනවා. එහෙනම් අපි බහින්න අවසර ආයේ දවසක හම්බෙමු.